हाय बोन शुभ मध्याह्नक ඔබ ස්වාධින් රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. BJP ශ්‍රී ලංකා ශාඛාවේ කතාව අසත්‍යයි. ආණ්ඩුව කියයි. ඇස්ට්‍රාසෙනිකා මන්ත්‍රීවරුන්ටත් විදිද්දි ජේලර්ලත් පොලිමේ. පෞද්ගලික බස් හිමියන්ට සහන පොලියට ලක්ෂ 3ක්. සිනමාවේ සිහින කුමරා කුරිරු ඝාතනයේට අදට අවුරුදු 33යි. හිම කුණාටු නිසා ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක්. COVID-19 ආසාදිතයින් 774 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගත්තා. කොරෝනා ආසාදනයේ වී සිටි 6 දෙනෙකු මේ යාමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 403 දක්වා ඉහළ ගියා. එන්නත් කරන වැඩසටහන යටතේ ලක්ෂ 2කට ආසන්න පිරිසකට මේ වන විට එන්නත ලබා දී තිබෙනවා. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයන් 774 දින අතරින් 208 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කෙන් හඳුනා කැණුනා. කොළඹ දිස්ත්‍රික්කෙන් 179 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කෙන් 82 දෙනෙකු වාර්තා වුණා. නුවරින් 66ක් කලුතරින් 63ක් සහ බදුලින් 29ක්ද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර වෙනවා. අද උදෑසන වෙන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පැලියගොඩ මත්සේ වෙළඳපොළ ආශ්‍රිත කොරෝනා පොකුර 72906ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලයන් 68017 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. යනු මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 76428. 6614 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලැබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 69411ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්නත් කරන වැඩසටහන යටතේ 192938 දෙනෙකුට ඉන්නත ලබා දී ඇති අතර ඊයේ දිනේදී 3589 දෙනෙකුට ඉන්නත ලබා දුන්නා. ලංකාවේ පාවිච්චි වෙන ඉන්නත ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් ඉහළ ඉන්නත. ඒ ආරක්ෂිත භාවය ගැනත් අපිට දැන් යම් සහතිකයක් ලැබ දෙන්න පුළුවන්. ගොඩ අපි දැන් ලක්ෂ 2ක් පමණ මේ මාත්‍රා ලබා දීලා තියෙනවා. මම මේ ඉන්නත අරගත්තට පස්සේ 100 දිනක් ගත්තොත් 85කට මේ රෝගය කිසිසේත් වැළඳෙන්නේ නැහැ කියන තහවුරුව තියෙනවා දැනට. ඒ ඉතුරු 15%ටත් මේ රෝගය වැළඳුණත් සංකූලතා අවම වෙනවා. මේ ඉන්නත අරගැනීමෙන් මේ රෝගය දැඩි පාලනයකට ග්‍රහණයකට ලක් කරගන්න පුළුවන්. ඉතින් අපි රජයක් විදියට මේ ඉන්නත අපි ක්‍රමක්‍රමයෙන් සමාජගත කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රමුඛතා කණ්ඩායම් හඳුනාගෙන අපි මේ ලබා දෙනවා. ඉන්නත තවත් මාත්‍රා ලක්ෂ 180ක් ගෙන්නන්න කටයුතු කරලා තියෙනවා. රටක් විදියට මුදුර අනාගතයේදී කියන්න පුළුවන් වෙයි ලංකාව තමන්ගේ සීරු රටවැසියා මේ ඉන්නතින් ආරක්ෂා කරගත්ත කියන එක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉන්නත ලබා දීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. කොළඹ යුද හමුදා රෝහලේදී මේ වන විට එම කටයුතු ආරම්භ වී ඇති අතර මන්ත්‍රීවරුන් රැසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. බෙතර බන්දනාකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා කොරෝනා මර්ධන එන්නත ලබා දීමේ වැඩසටහන වැලිකඩ බන්දනාකාර පුහුණු කඳවුරේදී අද ආරම්භ වුණා. බන්දනාකාර නිලධාරීන් 5100ක් සඳහා එන්නත ලබා දීම සිදු කෙරෙනවා. යනු අද දිනේ කොළඹ දිස්ත්‍රික්කයට බන්දනාකාරවල නිලධාරීන් 2000ක් සඳහා එන්නත ලබා දීමට නියමිතයි. කොරෝනා ආසාදිනී වී සිටි 6 දිනකු මියාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාවද 403 දක්වා ඉහළ ගියා. දෙව්ලන් කඩවල පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලෙක්, පල්ලි තලවින්න පදිංචි 48 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලෙක් සහ නුගේගොඩ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලෙක් මිය ගියා. වත්තල පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලෙකු සහ හුන්නස්ගිරිය පදිංචි 70 හැවිරිදි පුද්ගලෙකුද මිය ගිය අය අතර වෙනවා. ත්‍රිවිද හමුදා මකින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 92ක් මකින් පුත්කලයන් 9152 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 15430. මේ අතර හුදෙකලා කර තිබූ කලතොර දිස්ත්‍රික්කයේ 818 වේයන්කල්ල නැගෙනහිර සහ 818 ඒ වේයන්කල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම් නිදහස් කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කරනවා. ගෙවී ගිය පැය 24 තුල ගෝලීය වශයෙන් කොරෝනා ආසාදිතයන් 262943 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 6573ක් සිදුව තිබෙනවා. ඇමරිකාවෙන් ආසාදිතයන් 52785ක් වාර්තා වෙද්දී මරණ 954ක් සිදුව ඇති බව ඉරට වාර්තා සඳහන් කළා. බ්‍රසීලයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32197. මරණ 601ක් සිදුව තිබෙනවා. රුසියාවෙන් ආසාදිතයන් 14207ක් සහ මරණ 394ක් වාර්තා වුණා. ඉන්දියාවෙන් ආසාදිතයන් 9139 දෙනෙකු හඳුනා ගනිද්දී වාර්තා වූ මරණ සංඛ්‍යාව 76යි. බ
भारतीय जनता पक्ष मिरट आरंभ किरीम संबंधे इंदीय स्वदेश काटियुतु अमात्यवर्या किसीदु नील प्रकाशयक् सिदुकर नैति बव अमात्य उदय गान्मन पिल महता अवधारणे कला कैबिनेट तीरण दनुम दीम सदहा प्रवृत्ति डिपार्टमेंटुवे पवती माध्य हमुयेदी ए महता मे संबंधे पहदिली कला बाकी सैम वचने वगकियन या मेहम किलू किला त्रिपुर महामित्वीन आंडु नीलमती प्रकाशक कटकथा संबंधी मेरटे देश प्रेमी जनता विदेशीय पक्षे कट मेरट तुला देश पालने किरीमहरा बले उत्पत्कर इडाबा देवी आई अभी विश्वास करवागेम जनाधिपत्मा नवांडुक व्यवस्था द्वित्व पुरवेसी अंट देश पालने किरीमे ऐति अहिमी कर्ण बवट पक्ष दहायकट पसुगे सेप्टेंबर मसे प्रतिज्ञा वक्लबादी तिबिन විශ්වාස කරනවා වසරක් ඇතුළත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අපිට පුළුවන් වේවි කියලා පාස්කු කොමිෂන් වර්තාව පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවට ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බවට පුවත්පතක අද පළ වූ වර්තාව සම්බන්ධයෙන්ද මේ මහතා අදහස් දැක්වුවා එම්ප්‍රෙස් ප්‍රශ්නයක් ඇහුවෙත් නැහැ එහෙම උත්තරයක් ජනාධිපතිතුමන් දුන්නෙත් නැහැ විමල් වීරවංශ අමාත්‍යතුමා ඇහුවා මේ පිළිබඳ විශේෂ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවක් පවත්වන්නේ කවදාද කියලා ඒතර ජනාධිපතිවයිට ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ කළා තා දෙවන්ත වාර්තාවක් තවමත් පිටපත් සකස් කරමින් පවතිනවා අමාත්‍ය මණ්ඩලයට ප්‍රමාණවත් පිටපත් ගන්න සකස් කර අවසන් වුණු වහම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවලා මෙම වාර්තාව පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අමාත්‍ය මණ්ඩලය තීන්දුව කළාට පස්සේ පාර්ලිමේන්තුවට ලබා දෙන ගමන් සමගාමීව නීතිපතිවරයාට පිටපතක් ලැබීමත් අවශ්‍ය නම් කාදිනල්තුමාට පිටපතක් ලැබීමත් කරන්න පුළුවන් වෙනවා සූර්ය බලාගාර ඇති කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා ලංකාව පුරා පැතුරුණු ට්‍රාන්ස්ෆෝමර් 7000ක් ආශ්‍රිතව කිලෝවොට් 100ේ විදුලි බලයක් ජනනය කරන සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘති එක බැගින් විදුලි බලාගාර 7000ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුපැතිය ලැබුණා මේ හරහා 2030 වෙන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් බහුතරයක් පුනර්ජනනීය බලශක්ති හරහා නිර්මාණය කිරීමේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ දක්වා ඇති ඉලක්කය කරා වේගයෙන් යන යෝධ පිම්මක් විදියට මෙම ව්‍යාපෘතිය අපි මාර්ගස්ත පෙරගෙවුම් කාඩ්පත් හඳුන්වා දීම පිළිබඳවද අමාත්‍ය උදේ ගම්මන් පිළ මහතා කරුණු දැක්වුවා ප්‍රවාහන ක්ෂේත්‍රයේ මුදල් ගෙවීම පිළිබඳ මතුවලා තියෙනවා ගැටලු ගන්නාවක් ඉතුරු සල්ලි ලබා දුන්නේ නැහැ කියලා මගීන්ගෙන් කොන්දොස්තරවරුන්ට එරිව චෝදනා නැගෙනවා මේ කාරණා සියල්ලම අවධානය යොමු කළා මාර්ගස්ත පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි වුණා පෞද්ගලික බස් රථ හිමියන් සඳහා රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් සහන පොලියක් යටතේ ලබා දීමේ වැඩපිළිවෙල අද ආරම්භ වුණා. ගමනාගමන කොමිෂන් සභාවයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග දුෂ්කරතාවට පත් වූ පෞද්ගලික බස් රථ හිමියන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා. ලංකා බැංකුව සහ මහජන බැංකුව ඔස්සේ ණය ලබා දීම සිදු කෙරෙන බවයි ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහන පොලි අනුපාතය යටතේ ණය ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට පොදුජන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති සම්පත් රණසිංහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වුණා. සිය ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවේදී මත වුණා ලක්ෂ 3ක් ණයක් ඕනේ කියලා. ඉතින් අපි තවත් තමුන්නාසලට මොන හරි දෙන්න පුළුවන් නම් අපි ඒක දෙන්න පුළුවන්. නමුත් අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ මේ රටේ මහජනයාට හිරියර කරන්න නෙමෙයි. මහජනයාව ආරක්ෂා කරන්න මහජනයාට පහසුකම් ලැබලා දෙන්න. වැඩ වර්ධනයක් කරනවා කියන්නේ වැඩක කරන්න ගිහිලා බැරිම තැන කරන දෙයක්. නමුත් මම දැක්ක පළමු වතාවෙම එක් කරනවා. අපේ අමාත්‍යංශයේ මම කිව්වා ඕන වෙලාවක වැඩ වර්ධනයක් කොහෙ හරි ඇති වුණොත් මගේ ජනතාවට හිරියරයක් නැතුව ඒ සේවය කරන්න ඕන විදිහට අපි ශක්තිමත් සංවිධාන වෙලයි මුකිය. මොකද අපේ බැඳීම තමයි අපේ මහජනයාට ප්‍රවාහනය කරන්න. විශේෂ ස්තුතියක් පුද කරනවා මේ අවස්ථාවේ මෙම කර්මාන්තය නැවත නගා සිටීමට අපිට අතිහිත දීලා මෙම අවශ්‍ය සහන ණය මුදල් ලබා දීම සම්බන්ධයෙන් තිකර ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දක්ම ඉදිරියට ක්‍රියාව නැංවීම සඳහා එතුමාගේ ප්‍රතිපත්තිය අනුව යමින් ලක් වෙලා තියෙන අපහසුතාවයන් වලින් මුදා ගැනීම සඳහා අවශ්‍ය සීලු සහන සහ ණය පහසුකම් ඒ වගේම අවශ්‍ය උපදෙස් සහ ගති උදෙස් සෑම ක්‍රියාමාර්ගයක්ම ඉදිරිය ගන්න. ඒක හොඳ දෙයක්. නමුත් වැටලා තියෙන කර්මාන්තයට යම් මොහ සහනයක් අද ස්වයන් වර්ජනය සිද්ධ වෙලා තියෙනවා මේ ලංකාවේ බස් අත 10000 බස් අත ධාවනය කරන්නේ සේවයට වාර්තා කරන්නේ නැහැ සේවක මහතුන් පඩියක් ගන්න බැහැ කියලා රාජ්‍ය ආයතන පාසල් උපකාරක පන්ති කැම්පස් ඒ ඔක්කොම වහලා තියෙනවා එතකොට මගින් සංසරණය වෙන්නේ නැහැ බස් ධාවනය කරන සුදුසු ක්‍රියාමාර්ගය හදන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික මහතා සඳහන් කරන ආකාරයට රුපියල් කඩාවැටීමකට ලක්වීමට වත්මන් රජයේ ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා
මීරිගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මම ආසයි යාට මතක් කරලා දෙන්න ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙත් කියපුවා මොකද්ද. කොයි ටිකම ඇදී. ඕගොල්ලෝ වොයිස් කට් කරලා ඇදී. හැමදාම ඇවිල්ලා මේ රට අස්ථාවර කරන්න රුපියලේ කඩා වැටේ පොලි අනුපාතය වැඩි වෙයි අපිද. ඒක වෙන්න ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් ඉන්නේ. අපි ඒ අයට ඉතාවත පැහැදිලි ලෙස කියනවා. ඒ අයට කරන්න බැරි වෙච්ච දේවල් ඔක්කොම අපි කරනවා. ඒ අයට බැරි වුණා රුපියල සාවර කරන අපි සාවර කරනවා. වාටින් සම්පිකව ඉන්න කාලේ රටේ රුපියල 131 ඉඳලා 185 දක්වා දක්වගෙන ගියා. එයා එවති කෙනෙක්. ඇයි ඕක කිව්වේ නැත්තේ ඒක? ඇයි කියන්නේ වැවුණා. දැන් 185 ඉඳන් 90ට යනකොට කෑ ගහන. අපි 190 ඉඳලා ආයි නැවත වරක් අධික ප්‍රමාණය කර ගන්නවා. අපි වර්ධනය කරපු 2014 දිපිච්ච විදේශ සංචිතකවත් බාර දෙන්න බැරි වුණා. අපි දන්නවා මේක කරගන්න ඕන විදිය. අපි ඒක කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ සුපිරි ත්‍යාගලාභී 9 දිනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් චෙක්පත් ප්‍රදානය කෙරුණා. ජාතික ලොතරැයි මණ්ඩලය මෙම සුපිරි ත්‍යාගලාභීන් බිහි කළේ මාස 3ක් වැනි කෙටි කාලයක් තුලයි. ඔවුන් සඳහා රුපියල් කෝටි 52ක් ඉක්ම වූ මුදල් චෙක්පත් අග්‍රාමාත්‍යවරයා අතින් ත්‍යාගලාභීන් වෙත පිරිනැමුණා. මෙගා පව ගොවිසෙත මහජන සම්පත සුපිරි වාසනා දන් නිදාන යන ලොතරැයි වලිනුයි මෙම ත්‍යාගලාභීන් බිහි වී තිබෙන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නිදේජ්න ලලිත් පියුම් පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සිංහල සිනමාවේ ජනප්‍රියතම නළුවෙකු සහ දේශපාලනඥයෙකු විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට වසර 33ක් සම්පූර්ණ වෙනවා. සුගතපාල සෙනරත්යාපා අධ්‍යක්ෂණය කළ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වමින් සිනමාවේ දිගු ගමනකට අත්පොත් තැබූ විජය කුමාරණතුංගයන් චිත්‍රපට 114ක පමණ ප්‍රධාන චරිත රඟපා තිබෙනවා. එහතෙන් ලොකු ළමෙක් පොන්මණි බඹරු ඇවිත් ගඟාත්තර බැත්තේකම පාර දිගේ බහකෙතර කැඩපතක ඡායා ඇතුළු විශිෂ්ට ගණේ නිර්මාණ රැසකට විජය කුමාරණතුංගයන් සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. මම නම් ආයේ වැදගත් කාරණාවකට හැබැයි හැරියයි ඉන්න තත්ත්වෙ හොඳ නෑ වත්. ඔයිද මගේ තත්ත්වය හැමදාම එහෙමනේ. මෑ ආපු කාරණාව වැදගත් නම් අපි තත්ත්වෙට බම්බු ගන්නයි කියලා කෙලින්ම ටෝක් එකට බයිමු. සරසවිය ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය 1983 වසරේ සිට 1988 දක්වා නොකඩවා දිනා ගැනීමට ඔහු සමත් වුණා. ගායනයේ විශිෂ්ට දක්ෂතාවක් පෙන්නුම් කළ විජය කුමාරණතුංගයන් හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානයේද දෙවරක් දිනාගෙන තිබෙනවා. සම සමාජ පක්ෂින් දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු 1977 මහමැතිවරණයේදී කටාන ආසනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟ කළා. 1983 අතුරු මැතිවරණයේදී මහර ආසනයට සහ 1984 වසරේ අතුරු මැතිවරණයේදී බින්නීරිය ආසනයට ඔහු තරඟ වැදුණා. ජාති ආගම් බෙහෙදකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනාදරයට පත් කෘතහස්ත මානව හිතවාදී චරිතය විජය කුමාරණතුංගයන් 1988 වසරේ පෙබරවාරි 16 වෙනිදා මධ්‍යහනේ සාහසිකයෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් මෙලොවින් සදහටම සමුගත්තා. කටුනායක 18 කනුව විජය කුමාරණතුංග සමාධිය අසලති සැමරුම් උත්සවයක් අද පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු අමාත්‍යවරුන් වෙන ජීවන් කුමාරණතුංග සහ ෆීලික්ස් පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් දේව මේව කිබෝ දින්නම් දේසානං උපකප්පදීති. මම ටික දහසකට මෙහි යනවා. එදායින්දා ක්‍රිකට් ක්‍රීඩකයන් ආකල්පමය වෙනසක් සමග තමන්ගේ යුතුකම ඉටු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන මුත්තයා මුරලිදරන් මහතා පවසනවා. ක්‍රීඩකයන් වෙනුවෙන් පැවති අභිප්‍රේරණ වැඩසටහනකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරොම් ජයරත්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා මම නම් දැන් බැලන්නේ කිසිම අවුලක් නැහැ හොඳට බැට් කරන උනාට කීවා හොඳට ස්විං කරන බාලා හොඳ ඕල්රවුන්ඩර්ස් වෙනවා බාලාපක් නැති ඕල්රවුන්ඩර්ස් වෙනවා නේද දැන් ඔයාලට ඔප්ෂන්ස් තියෙනවා දැන් ජේස් කියන්න දැන් ගන්න ඕනේ එත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා අප යලිත් හමුවන්නේ පෑන් පෑ පුවත් විකාශය සමග සුබ දවසක්